डीजल मिल पाल नोंदणी संबंधी अमात्य कांचन विजयशेखर महता अद पार्लिमेंटुवेदी पेहदिली कला අපේ තියෙන පිරිපහදුවෙන් අපේ රටේ සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවයෙන් 30%ක් පමණයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ 30% ඇතුලේ ඩීසල්, පෙට්‍රල්, ගුවන් යාන ඉන්ධන, භූමි තෙල්, නැප්තා, ඒ වගේම දැවි තෙල් කියන විශේෂ 6ම ඇතුළත් වෙනවා. ඒ නිසා අපිට බොරතෙල් පමණක් ගෙනල්ලිවලා බොරතෙල් වලින් මිල අඩු වෙලා තිබුණාට ඒ මිලට සාපේක්ෂව අපිට ඩීසල්, පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ විවිධ ආණ්ඩු යටතේ විවිධ අමාත්‍යවරු යටතේ ඩීසල් වලට විශේෂයෙන්ම විශාල සහනාධාරයක් ලබා දීලා තිබුණා. පහුගිය කාලේ තමයි डीजल වලට ලබා දීපු සහනාධාර ඉවත් කරලිවලා ඩීසල් අර ආනායනික මිලට අලෙවි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අපිට අර රුපියල් 10කින් 15කින් අඩු කරන්න බෑ. මොකද අපිට එහෙම අඩු කරොත් එහෙම අපිට ඊළඟ අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ටික ගන්න මුදල් ටික නැති නිසා. අපි දැන් මේ වන විට අපි මේ සහනාධාර සියල්ලම ඉවත් කරලා තියෙන්නේ. නමුත් අපිට තාම භූමි තෙල් වලින් සහ සමහර විශේෂයන් වලින් ලෝක බැලඳ පොලේ මිල වෙනස් වෙනකට අලාභයන් සිදු වෙනවා. එතකොට අපි පෙට්‍රල් වල මිල අඩු කරන්න පුළුවන් උනේ පෙට්‍රල් වල අපිට රුපියල් 70ක පමණ ලාභයක් තිබුණා පහුගිය කාලේ පෙට්‍රල් ආනයනය කිරීම තුලින් අපිට දකින්න වෙළඳපොලේ අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීමේ ප්‍රතිඵල ලැබෙන්නේ සාමාන්‍යයෙන් අවසාන දින 30 ගන්න. එතකොට අපි තව ඉදිරි සති යනකට තව දවස් 14ක් 15ක් යනකට තව සංශෝධනයක් අපිට කරන්න පුළුවන්කම තියෙයි. එමින්ම භූමි තෙල් මිල ඉහළ නැන්වුවද තවදුරටත් ලීටරයකින් රුපියල් 362ක අලාභයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. දැන් පෞගියදා ඔබතුමාලා ප්‍රකාශ කළා මේ නගර බද අඩු ආදායම් ලාභී ඒ වගේ වතුකරේ ජනතාව, දීවර ජනතාව ඒ සියලු දෙනාම භූමි තෙල් විශාල වශයෙන් පාවිච්චි කරනවා. දැන් මේ අඩු ආදායම් ලාභීන් පවුල් වලට ඒගොල්ලෝ රුපියල් 340කට ලීටරේ ගත්තත් ඒගොල්ලන්ට යම්කිසි ආකාරයේ මුදල් නැවත වතාවක් ඒගොල්ලන්ගේ ගිණුම් වලට ලබා දෙනවයි කියලා යම්කිසි එවැනි කතාවකුත් පාර්ලිමේන්තුවේදී රුපියල් 362ක තාමත් අලාභයක් පවතිනවා. ඒ වගේම අපි පහුගිය දවසේ අපි යෝජනා කරේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හැටියට අපිට ඒ සඳහා අපිට සහනාධාර ලබා දීමට ක්‍රමවේදයක් නැහැ. නමුත් මුදල් අමාත්‍යාංශය සහ දීවර අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් වෙලා යම් ක්‍රමයක් ආධාර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි කියලා ඒක තමයි යෝජනා කරේ. මිල සංශෝධනයෙන් සහ නවබදු වලින් පසුව කණිතෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදටට පණ ඩැක් නිකුත් කර තිබුණා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62ක ලාභයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61ක ලාභයක් ලැබෙන බවද එහි දැක්වෙනවා. එමින්ම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55ක ලාභයක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89ක ලාභයක් ලැබෙන බවද අමාත්‍යවරයා දක්වා තිබෙනවා.